යුද්ධයෙන් පසුව ආර්ථිකයේ වෙනස් නොකිරීම හේතුවෙන් අද රට බංකොලොත් තත්ත්වයට පත් ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද කඩවත ප්‍රදේශයේදී පැවති Toyota ආයතනයේ උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටී. කෙසේ හෝ ආයෝජන අවස්ථා වැඩි කර ලබන වසර වන විට ආර්ථිකයේ ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටී. ලබන වසරේදී බහුපාර්ශ්වික නියෝජිත ආයතනවලින් ඩොලර් බිලියන 5ක ණය මුදලක් අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය නීතිඥ අලි සබ්ගි මහතා පවසායි. රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එළඹෙන වසරේදී රාජ්‍යාංශයේ ආයතන ප්‍රතිවගත කිරීම මගින් ඩොලර් බිලියන 3ක ප්‍රමාණයක් එක්රැස් කරගත හැකි බවය. සපුවස්කන්ධ තෙල් පිරිපාදුව මෙම මාස 16 වනදා සිට නැවත ආරම්භ කරන බව ලංකා කඳ තෙල් නීතිගත් සංස්ථාව පවසයි. ලංකා කඳ තෙල් නීතිගත් සංස්ථාව වැඩිදුරටත් පවසන්නේ පූර්ණ දායකත්වයකින් යුතුව පිරිපාදු නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය.